මේ තියෙන්නේ Redmi Note 13 එක. මං හිතන්නේ ලංකාවේ වැඩිම පිරිසක් මග බලන් හිටපු ස්මාර්ට්ෆෝන් සීරීස් එකක් තමයි මෙන්න මේ Redmi Note 13 කියන්නේ. කොහොම නමුත් Redmi Note 13 එක මේකෝ ලංකාවේ නිල වශයෙන් නිකුත් වෙලා තියෙනවා සහ Note 13 Pro එක වගේම Pro Plus එකත් ලංකාවට නිල වශයෙන් එන්න නියමිතයි. ඉතින් ඔයාලට Redmi Note 13 එක Genex Store එකෙන් හෝ ලංකාවේ තියෙන ඕනම mobile phone shop එකකින් මිලදී ගන්න පුළුවන් සහ මේක රිලීස් වෙච්ච price point එක මාරම interesting. මොකද ලංකාවේ මේ තියෙන 118 watt එකත් එකම මේක අපිට ගිය අවුරුද්ද රිලීස් කරපු Redmi Note 12 එකට සාපේක්ෂව ඉතාමත් පොඩි ගාණක් තමයි වැඩි වෙලා තියෙන්නේ. ඉතින් එහෙන් බලද්දී ලංකාවේ මෙච්චර ප්‍රශ්න තිබ්බත් මේ වගේ ප්‍රයිස් එකකට ලංකාවේ හැමෝටම ගන්න පුළුවන් මෙන්න මේ Redmi Note 13 එක රිලීස් කරපු එක ගැන ඇත්තටම සෑහෙන්න සතුටුයි. හරි. දැන් අපි බලමුද මෙන්න මේ Redmi Note 13 එක මිලදී ගන්නකොට බොක්ස් එක ඇතුලේ තියෙන්නේ මොනවද කියලා. විශේෂම කාරණාව තමයි මෙන්න මේ Redmi Note 13 එකේ ලංකාවේ අති විශාල ප්‍රමාණයක් තියෙනවා හොරාට ගෙනාපුවා. ඒකෙන්ද ඒවල TRCSL approval එක නැහැ සහ 118 watt එකක් නැතුව මෙන්න මේ official release කරන price point එකටත් වඩා තමයි අලෙවි කරන්නේ. ඉතින් ඔයාලට TRCSL approval එක සහිත ලංකාවට වැට් ගෙවපු ස්මාර්ට්ෆෝන් එකක් මිලදී ගන්න අවශ්‍ය නම් මතක ඇතුව බලන්න ෆෝන් එකේ TRCSL approval sticker එක තියෙනවද කියලා. ඒක තියෙනව නම් ප්‍රශ්නයක් නැහැ. ඒක genuine product එකක්. හරි. අපි මේක unbox කරගෙන බලමුකෝ. ඉතින් මේ විදිහට සුපුරුදු Redmi Note 13 box එක අපිට බලා ගන්න පුළුවන්. විශේෂයෙන්ම Genex sticker එක තියෙනවා. ඉතින් මේක තියෙනවා කියන්නේ ඔයාලට warranty පිළිබඳව කිසිම ප්‍රශ්නයක් ඇති වෙන්නේ නැහැ. ඒ වගේ මේ තියෙන TRCSL approval sticker එක මේක අනිවාර්යයෙන්ම බලන්න. ඉතින් අද මට හම්බෙලා තියෙන මේකේ 8GB 256GB කියන version එක මේක ඔයාලට 6128, 8128 සහ 8256 කියන versions තුනෙන්ම ලංකාවේ මිලදී ගන්න පුළුවන් සහ colors තුනක් තියෙනවා. මගලන් අද තියෙන මෙන්න මේ midnight black එක. මේ විදිහට ටිකොලෙක් ගලවලා open කරගත්ත ගමන්ම අපිට තවත් extra box එකක් තියෙනවා. ඉතින් ඒක ඇතුලේ තමයි අපිට SIM remover tool එක, paper work සහ මෙන්න මේ ලස්සන back cover එක එන්නේ. ඉතින් ගොඩක්ම හොඳ effect එකක් කියලා කියන්න ඕනේ. සාමාන්‍යයෙන් එන silicon back cover එක නැතුව මේ වගේ ගොඩක් හොඳ high quality back cover එකක් box එක ඇතුළෙම එවපු එක ගැන. ඒත් එක්කම තමයි මේකේ තියෙනවා 33 watt fast charge එකක්. ඒකත් box එක ඇතුළෙම තියෙනවා සහ USB type C cable එකක් මෙන්න මේ device එක මිලදී ගන්නකොට ඔයාට හම්බෙනවා. ඒ කියන්නේ device එක මිලදී අරගෙන කිසි ප්‍රශ්නයක් නැතුව පාවිච්චි කරන්න පුළුවන් හැම accessories එකක්ම මෙන්න මේකට අවිල්ල දෙනවා. ඒ කියන්නේ charge එක, back cover එක. මොකද ගොඩක් device වල මේ වෙනකොට back cover එකවත් charge එකවත් එන්නේ නැති හින්දා. Wow. මේක නම් මාරම ලස්සන design එකක් කියලා කියන්න ඕනේ. මොකද ගිය අවුරුද්දේ ආපු Note 12 එක සහ Redmi 12 එකට ගොඩක් දුරට සමාන විදිහට තමයි design එක තියෙන්නේ. නමුත් මම හිතනවා ලෝකෙ මේ වෙනකොට budget smartphone එකක් ගත්තම ගොඩක් වෙලාවට Apple phone වල එන back panel එකට බොහෝ දුරට සමාන විදිහට එන්නේ camera module එක. නමුත් Redmi ලා සහ තවත් company කිහිපයක් විතරයි මේ වගේ වෙනස්ම විදිහේ camera module එකක් එක්ක ගොඩක් හොඳ ලස්සන design එකක් මේ වගේ budget phone වලටත් include කරන්නේ. ඉතින් එහෙම බලද්දි මේකේ back panel එක සෑහෙන decent කියලා කියන්න ඕනේ. පේනවාති ලොකු කැමරා බම්ස් දෙකක් තියෙනවා සහ ෆ්ලෑෂ් ලයිට් එක වගේම අනිත් කැමරා සෙන්සර් එකත් එක්කම මේක Redmi logo එක වගේම 108 megapixel කැමරා එකක් තියෙනවා කියලා mention කරලා තියෙනවා. ඒ වගේම තමයි මේක සම්පූර්ණයෙන්ම flat edges ඇවිල්ලා තියෙන්නේ. ඒකින්ද ඕනම surface එකක් උඩ කිසිම ප්‍රශ්නයක් නැතුව කිසිම ආධාරකයක් නැතුව මේ විදිහට hold කරන්න පුළුවන්. ඒ වගේම තමයි මේක flat edges තියෙන හින්දා අපිට සෑහෙන හොඳ comfortable feel එකක් එනවා මේ device එක අතට ගත්ත ගමන්ම. ඉතින් මෙච්චර කල් release කරපු budget Redmi phone වලට සාපේක්ෂව display එකේ තියෙන bezels සෑහෙන අඩු කරලා තියෙනවා විශේෂයෙන්ම chin එකේ. ඉතින් එහෙම බලද්දි මේ වෙනකොට ලංකාවේ මිලදී ගන්න පුළුවන් මේ price range එකේ තියෙන bezels අඩුම phone එකත් මෙන්න මේ Redmi Note 13 එකම තමයි. ඒත් එක්කම විශේෂයෙන්ම මේකට අපිට IP54 කියන splash proof කියන rating එකත් include කරලා තියෙනවා. ඉතින් ඒකින්ද මේක පොඩි වැස්සකට පොඩි වතුර පාරකට කිසිම විදිහකින් phone එක damage වෙන්නේ නැහැ. නමුත් මේක දාන් පීනන්න නාන්න කරන්න යන්න එපා. කොහොම නමුත් මේකට මෙයාලා wet touch කියන technology එකත් include කරලා තියෙන හින්දා display එකේ වතුර චුට්ටක් තිබ්බත් අපිට සාමාන්‍ය විදිහට phone එක පාවිච්චි කරන්න පුළුවන්. මම කියන්නේ හොඳටම වතුර තියෙන එකක් නෙමෙයි. ඉතින් button and ports වලට ආවොත් දකුණු පැත්තේ power button එක සහ volume request බලා ගන්න පුළුවන්. මේක සාමාන්‍ය power button එකක්. fingerprint එක මේකෙන් නැහැ. හේතුව fingerprint එක තියෙන්නේ display එකේ ඇතුලේ. ඒ වගේම තමයි පල්ලෙහාට ආවොත් main speaker එක, microphone එක සහ type c port එක වගේම මේ තියෙන sim tray එක. ඉතින් side එකෙන් මෙයාලා පල්ලෙහාට දාලා තිනවා flagship level experience එකක් ගන්න සහ මේක hybrid dual sim tray එකක්. ඒ වගේම device එක උඩට ආවොත් wow 3.5mm audio port එක තියෙනවා, secondary speaker එක තියෙනවා, IR blast එක තියෙනවා සහ
noise cancellation microphone එකක් තියෙනවා. සාමාන්‍යයෙන් මේ දේවල් කිසිම එකක් budget smartphone වල අපිට බලා ගන්න හම්බෙන්නේ නැහැ. නමුත් මේ release වෙච්ච price point එකත් එක්ක අපිට අවශ්‍ය කරන හැම component එකක්ම මෙන්න මේ Redmi Note 13 එකට include කරන්න මෙයාලා අමතක කරලා නැහැ. ඉතින් එහෙම බලනකොට මේකේ design wise මාරම හොඳයි කියලා කියන්නවනේ මේක release වෙච්ච price point එකත් එක්ක. ඉතින් මේකේ colors තුනක් තියෙනවනේ. කොහොම නමුත් මේ black එක මාරම ලස්සනයි. සහ ගත්තකමන් තේරෙයි මේකේ තියෙන්නේ මේ glass back එකක් කියලා. නමුත් glass නෙමේ plastic කියන්නේ. හැබැයි අතට ගත්තම හිතනවා නිකන් මේක ඇත්තටම glass back එකක්ද තියෙන්නේ කියලා. ඒත් එකම තමයි මේකේ front එක coating gorilla glass 3 වලින් තමයි protect කරලා තියෙන්නේ. ඉතින් එහෙම බලනකොට මේ price range එක release කරපු Note 13 එකේ design එක සහ look and feel එක කිසිම අවුලක් නැහැ. ඒ වගේම තමයි මේ වෙනකොට Redmi ලා release කරලා තියෙන slim note එක වෙන්නෙත් මෙන්න මේ Redmi Note 13 එකම තමයි. මොකද මේක අපිට බලා ගන්න පුළුවන් මිලිමීටර් 7.97ක thickness එකක්. ඉතින් ඒක සෑහෙන slim. මේකින්ද අතට මාරම comfortable කියලා කියන්න ඕනේ. ඉතින් ඇත්තටම ලංකාවේ මිනිස්සු සාධාරණයි මේ වගේ මුදලකට මේක ගන්නකම් මගබලන් හිටපු එක ගැන. Display එක ගැන කතා කරොත් ඇත්තටම මේ price range එකේ තියෙන AMOLED panel එක තියෙන හොඳම display එකක් කියලා කියන්නේ මේකට include කරලා තියෙන්නේ. මොකද මේක අපිට බලා ගන්න පුළුවන් අඟල් 6.67ක full HD+ AMOLED panel එකක්. ඒකත් 120 Hz refresh rate එකක් එක්ක 240 Hz touch sampling rate එකකුත් එක්ක සහ විශේෂයෙන්ම මෙන්න මේ price range එකේ කිසිම phone එකක නැති peak brightness අගයක් මෙන්න මේ Redmi Note 13 එකේ තියෙනවා. හේතුව තමයි ඔය outdoor පාවිච්චි කරනකොට මේකේ peak brightness අගේ nits 1800කට යනවා. සාමාන්‍යයෙන් මේ වගේ 1800ක් ආවේ කලින් flagship devices වල විතරයි. හැබැයි මේ වෙනකොට MI සමාගමෙන් මෙන්න මේ වගේ budget phone වලටත් ගොඩක් හොඳ brightness එකක් දෙන්න මෙයාලා අමතක කරලා නැහැ. හැබැයි brightness එක මේ peak 1800ට යන්නේ ඔය automatic mode එකට on කරලා තිබ්බොත් විතරයි. කොහොම නමුත් normal use කරද්දී උනත් indoor සහ outdoor වලට කිසිම ප්‍රශ්නයක් නැති display එකක් තමයි මෙන්න මේ Note 13 එකේ තියෙන්නේ. සහ විශේෂම කාරණාව ගියපාර ආපු Note 12 එකට සාපේක්ෂව 1.4 ගුණයකින් මේක වැඩි කරලා තියෙනවා. 1.4 ගුණයකින්. ඒ කියන්නේ display එකේ size එක සහ bezels සෑහෙන අඩු කරලා තියෙන හින්දා Note 12 එකට සාපේක්ෂව ඉතාමත් හොඳ display experience එකක් මේකෙන් ගන්න පුළුවන්. සහ 120 Hz refresh rate එකක් තියෙන හින්දා ඔයාල apps අතර මාරු වෙනකොට, settings අතර යනකොට, social media වගේ පාවිච්චි කරනකොට සැහෙන හොඳ smoothness එකක් මෙන්න මේ display එක හරහා experience කරන්න පුළුවන්. හැබැයි box එකෙන් එළියට ගන්නකොටම default ඇවිල්ලා තියෙන 60. ඒකින්ද මතක ඇතුව මේකේ display settings වලට ගිහිල්ලා 120 වලට මාරු වෙන්න අමතක කරන්න එපා. මොකද එහෙම මාරුනොත් විතරයි මෙන්න මේ display එකේ තියෙන හොඳම experience එක ඔයාලට ගන්න හම්බෙන්නේ. කොහොම නමුත් මේකේ තියෙන colors කල්නොක්කේ වගේ brightness එක සහ විවින් angle එහෙම සෑහෙන හොඳ මට්ටමකින් තියෙනවා. ඒකින් ඔයාලට movies බලන්න games ගහන්න එහෙම කිසිම ප්‍රශ්නයක් නැති display එකක් තමයි මෙන්න මේකේ තියෙන්නේ. ඒ වගේම DCI-P3 color gamut එකක් තියෙන හින්දා colors ගැනත් ඔයාලට ලොකුවට worry වෙන්න අවශ්‍යතාවයක් නැහැ. මේකේ තියෙන Dolby Atmos sound technology එකත් එක්ක ඔයාලා movies එහෙම බලද්දී මාරම sound experience එකක් සහ entertainment experience එකක් ගන්න පුළුවන්. ඉතින් display එකේ තියෙන fingerprint එකත් සෑහෙන හොඳ accurate එකක් තියෙනවා. නමුත් මම හිතනවා AMOLED panel එකක් ඇවිල්ලා in display එකක් දුන්නට වඩා side mount fingerprint එකක් දුන්න නම් ඊට වඩා speedly සහ ආරක්ෂාව අතින් වැඩිපුර තියෙන fingerprint එකක් අපිට මෙන්න මේ device එකේ බලා ගන්න හම්බ වෙන්න තිබ්බ කියලා. නමුත් අවාසනාවට තියෙන in display fingerprint එකක්. හැබැයි in display කියන්නේ සාමාන්‍යයෙන් futuristic feel එකක් දැනෙන දෙයක් ඉඳලා ඒකත් ලොකු issue එකක් නැහැ. මේකේ performance ගැන කතා කරොත් ඉන්නේ හුඟ දෙනෙක් mobile phone එකක් ගන්නකොට මේ වගේ series එකක් ගන්න ගොඩක් වෙලාවට games ගහන්න සහ photography වලටනේ. ඉතින් games ගහන්න වෙන්න මේ phone එක සුදුසුද කියලා ඇහුවොත් මේකේ තියෙන performance පොඩ්ඩක් අපි බලමුද. මේකේ තියෙනවා 8GB RAM එකක් 256GB internal storage එකත් එක්ක මේකේ versions කිහිපයක් එනවා. මග ළඟ තියෙන්නේ high end version එක සහ මේකට ඇවිල්ලා තියෙන්නේ Qualcomm Snapdragon 685 කියන octa-core CPU එක Adreno 610 GPU එකත් මේකට include කරලා තියෙන්නේ. කොහොම නමුත් මගේ experience එක අනුව ආර පාවිච්චි කරන ඕනම app එකක් ඕනම game එකක් කිසිම ප්‍රශ්නයක් නැහැ. ඒ කියන්නේ day to day පාවිච්චි කරන. නමුත් ටිකක් heavy games වලට ගියොත් විශේෂයෙන්ම PUBG වල HD graphics වල සෙල්ලම් කරන්න බෑ. ඊට පල්ලෙහා versions වල විතරයි සෙල්ලම් කරන්න හම්බෙන්නේ. හැබැයි කිසිම issue එකක් නැතුව පාවිච්චි කරන්න පුළුවන්. හැබැයි Free Fire එකට આવතින් තියෙන හැම settings එකක්ම ultra දාලා පාවිච්චි කරන්න පුළුවන්. හැබැයි මන් දන්නේ නැහැ ඇයි PUBG වලට විතරක් මෙච්චර ලොකු drop එකක් ඇවිල්ලා තියෙන්නේ කියලා.
බැලන් සෙටින්ස් වල සෙල්ලම් කරද්දී සාමාන්‍ය ෆෝන් එකේ හීට් එක සහ ෆෝන් එක ලැග් වෙන්නේ නැති හින්දා මම හිතනවා ඒකත් අවුලක්ම නැහැ. නමුත් PUBG වල high graphics වලින් සෙල්ලම් කරනවා නම් ඔයාලට මේක ගැළපෙන්නේ නැහැ. නමුත් Free Fire වල high settings වලින් සෙල්ලම් කරන්න පුළුවන්. ඉතින් ඔයා game ගහන්න ෆෝන් එකක් බලනවා නම් විශේෂයෙන්ම PUBG ඔයාලට අනිවාර්යෙන් දෙපාරක් හිතන්න වෙයි. නමුත් අනිත් games වලට කිසිම issue එකක් නැහැ. ඒ වගේම benchmark score වලට ගියත් විශේෂයෙන්ම Antutu වල 104කට වඩා අඩු range එකක් තමයි මට experience කරන්න හම්බුනේ. මේ research price point එකත් එක්ක ලංකාවේ අනිත් mobile phone එක සංසන්දනය කරාම මේකේ තියෙන performance ඇත්තටම accept කරන්න පුළුවන් මට්ටමකින් තමයි තියෙන්නේ. බැටරිය ගැන කතා කරත් ගිය අවුරුද්දේ ආපු Note 12 එක වගේම තමයි මිලියම්පියර් 5000ක බැටරි එකක් තියෙනවා, 33 watt fast charging dock එකක් හම්බෙනවා. සහ විශේෂම මේක අසන වශයෙන් පැය විනාඩි 10ක් වගේ ඇතුළත 100%ක් charge කරගන්න පුළුවන්. සහ මේක කිසිම ප්‍රශ්නයක් නැතුව සාමාන්‍ය user කෙනෙක්ට දවස් එකමාරක් අදිනවා කියන එක ගින්නක්ම නැති වැඩක්. නමුත් heavy gamer කෙනෙක් නම් මේක screen on time එක මගේ අත්දැකීම අනුව පැය 8ත් 9ත් අතර කාලයක් විතරයි බලා ගන්න පුළුවන් වෙන්නේ. නමුත් මෙයාලා සඳහන් කරනවා මේක එකපාරක් charge කරගත්තොතින් පැය 12ක navigation එකක් තියෙනවලු. ඒ කියන්නේ 150ක brightness දාලා Wi-Fi data වලින් හිටියොත් විතරයි. ඒ වගේම පැය 20ක video playback එකක් වගේම පැය 174ක music සහ දවස් 23ක standby time එකක් තියෙනවලු. ඉතින් මේක මම පෞද්ගලිකව experience කරේ නැහැ. නමුත් මෙයාලා කියන විදිහට මේකෙන් භාගයක් drop කරත් සෑහෙන හොඳ battery life එකක් තමයි මෙන්න මේ Note 13 එකට තියෙන්නේ. ඉතින් එහෙම බලද්දී battery එකත් අවුලක් නැහැ. හරි. අවසාන වශයෙන් මේකේ camera specification ගැන කතා කරවොතින් මේ සඳහන් කරලම තියෙනවා megapixel 108ක main sensor එකක් තියෙනවා සහ 8 megapixel ultra wide එකත් එක්ක තවත් megapixel 2ක macro sensor එකක් include කරලා තියෙනවා. ඒත් එක්කම තමයි megapixel 16ක selfie camera එකකුත් ඇවිල්ලා තියෙනවා. ඉතින් එහෙම බලද්දී ගිය පාර අවුරුද්දේ ආපු Note 12 එකට සාපේක්ෂව main camera එක සහ selfie camera එක දෙගුණකින් වැඩි වෙලා තියෙනවා. ඉතින් මේකේ තියෙන camera performance මම හිතනවා මේ range එකේ ඉතාමත් හොඳයි. නමුත් සාමාන්‍ය කෙනෙක් pocket එකෙන් එලියට අරගෙන ෆොටෝ එකක් කැප්චර් කරනකොට සාමාන්‍යයෙන් ෂූට් වෙන්නේ මෙගාපික්සල් 12කින් 108න් ඔයාලට මේක ෂූට් කරගන්න අවශ්‍ය නම් ඔප්ෂන් එකකට මාරු වෙන්නම සිද්ධ වෙනවා. ඒත් එක්කම තමයි වීඩියෝ වල ඔයාලට ෆුල් HD වීඩියෝ එකක් විතරයි ෂූට් කරන්න හම්බෙන්නේ. කොහොම නමුත් සාමාන්‍යයෙන් ඩීසන් කැමරා ක්වොලිටි එකක් තමයි මේකේ තියෙන්නේ. ඉතින් ලයිට්ස් හොඳට තියෙනවා නම් හොඳ ඩීටේල් එකක ඉමේජ් එකක් ෂූට් කරන්න පුළුවන්. ඉතාමත් සතුටුයි. පාවිච්චි කරන්න බැරි ඩෙප් සෙන්සර් එකක් වෙනුවට වැඩිය මේ වගේ හොඳ අල්ට්‍රා වයිඩ් සෙන්සර් එකක් මෙන්න මේ ඩිවයිස් එකට ඉන්ක්ලූඩ් කරලා එවපු එක ගැන. ඒ වගේම තමයි සෙල්ෆි කැමරාවෙත් ලයිට්ස් තියෙනවා නම් සෑහෙන හොඳ පාවිච්චි කරන්න පුළුවන් ඉමේජ් එකක් ෂූට් කරගන්න පුළුවන්. ඔව් ලයිට් තියෙනවා නම් සෙල්ෆි වුණත් සෑහෙන හොඳ මට්ටමකින් අපිට බලා ගන්න පුළුවන්. අවසාන වශයෙන් මගේ අදහස ගත්තොත් මෙන්න මේ Redmi Note 13 එක ගැන මමත් සෑහෙන කල් බලන් හිටපු device එකක්. හේතුව මේකේ Pro Plus එක හිමයි කතා කරන්න දෙයක් නැහැ. සෑහෙන හොඳ flagship මට්ටමේ device එකක් කියලා කියන්න ඕනේ. නමුත් පළවෙනි අදියර විදියට ලංකාවට Note 13 එක ඇවිල්ලා තියෙනවා. සහ release වෙච්ච price point එකත් එක්ක මේකේ design එක, display එක, camera performance සහ battery එක වගේම overall performance එකත් මේ price range එකට complain කරන්න බැරි මට්ටමකින් තියෙන්නේ. එක මවුලකට දැක්කේ අර PUBG වල HD settings වලින් සෙල්ලම් කරන්න බැරි එක විතරයි. අනිත් games HD setting වලින් සහ ultra settings වලින් සෙල්ලම් කරන්න පුළුවන්. සහ විශේෂයෙන් මේක audio එක ගත්තත් stereo setup එකක් ඇවිල්ලා තියෙනවා. ඒකෙන් ද audio එකත් හොඳයි. IR blaster එකක් තියෙනවා. සහ මේ price range එකේ තියෙන bezels අඩුම display එක විදියට මේකත් හඳුන්වන්න පුළුවන් හින්දා මේ range එක release වෙච්ච Note 13 එකට කරන්න ලොකු complaint එකක් නැහැ. කොහොම නමුත් ඔය Note 12 එක පාවිච්චි කරන කෙනෙක් නම් ඒක sell කරලා මේකට යන එක මම හිතන්නේ ලොකු upgrade එකක් නෙමෙයි performance wise. නමුත් display එක සහ camera එක ටිකක් වැඩිපුර හොයනවා නම් ඔයාලට ඒකට යන්න පුළුවන්. නමුත් මම කියනවා පුළුවන් නම් Note 13 Pro හෝ Pro Plus එක නැකන් ඉන්න ඔයාලට ලොකු upgrade එකක් එතනදී දැනගන්න පුළුවන් වෙයි. ඉතින් ඔයා මොකද හිතන්නේ මේ වීඩියෝ එක ගැන? මතකද ඔයාලගේ අදහස් පල්ලා කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්න. ඒ වගේම මේ වීඩියෝ එක බලන පළවෙනි පාරට නම් ඔයාලට පුළුවන් පල්ලා හැදින subscribe button එක press කරලා subscribe වෙන්න වගේම ඊට හැබැයි තියෙන bell icon එක press කරොත් තමයි මේ වගේ දාන හැම වීඩියෝ එකක්ම හැමෝටම කලින් ඔයාලට බලා ගන්න පුළුවන් වෙන්නේ. එහෙනම් මගේ නම නලින්ද SL photo වෙතින් අපි හම්බෙමු ඊළඟ වීඩියෝ එකේ.